යථා වසරට වාර්ෂිකව අය කරන්න පුළුවන් රුපියල් 36යි පහසුකම් සේවා ගාස්තු සඳහා 6.13ට රුපියල් 60යි. ඒ වගේම පාසල් සංවර්ධන සමාජික ගාස්තු කියලා උපරිමේ වාර්ෂිකේ රුපියල් 3යි. ඒ නිසා ව්‍යාකෘතියක් හඳුනාගෙන කරනකොට ඒක දරුවන්ට බලපෑමක් වෙන්න බෑ. අනිත් දරුවන් අතර වෙනසක් ඇති නොවෙන්නේ කටයුතු කිරීම විදුහල්පතිවරු හා ආචාර්ය මණ්ඩලයේ වගකීමක්. බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යදුරේ මෙන්ම ප්‍රධාන අමාත්‍යදුරේ ද හොබවන ප්‍රසන්න රණතුංග මහතා ඒ ආකාරයෙන් සඳහන් කළත් හොරණ ප්‍රදේශයේ දැරියකට පාසලට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස අධිකරණය හමුවට යාමට සිදු වුණා. පොල්ගෙඩි 8ක් සොරකම් කළේ යයි චෝදනා ලැබූ හොරණ ප්‍රදේශයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ කුඩා දැරිය අධිකරණය හමුවට පැමිණීමේ අනතුරුව රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හැරුණා. මේ දැරිය පවසන ආකාරයට ඇය පොල් සොරකම් කර ඇත්තේ සිය පන්ති කාමරයේ තීන්ත ආලේප කිරීම සඳහා පාසලෙන් ඉල්ලූ රුපියල් 800ක මුදල සොයා ගැනීම සඳහායි. පන්තියේ දීප්ත ගන්න රුපියල් 800ක් ගේන්න කිව්වා. මම ටීචර්ට කිව්වා මට ගේන්න විදියක් නැහැ කියලා. ඒ ටීචර් කිව්වා මට ගේන්න කියලා. මං වෙල්ලු කඩන්න යද්දි පොල් ගෙඩි දෙකක් දැක්කා. ඒක මේ අවුල ගත්තා. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙවන විට විමර්ශන ක්‍රියාත්මක වන අතර දැනට ලැබී ඇති වාර්තාවලට අනුව ආර්ථික අපහසුතා නිසා ග්‍රාම සේවක සහතික පදනම් කරගෙන මෙම දැරියගෙන් පාසල් ගාස්තු පවා අයකරගෙන නොමැති බව අනාවරණය වී ඇතැයි ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා. එවන් පසුබිමක රුපියල් 800ක මුදල අයකර ගැනීමට කිසිදු අපේක්ෂාවක් ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරයාට නොතිබුණු බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බව හෙතෙම කියා සිටියා. කෙසේ හෝ පොල්ගෙඩි 8ක් ඇහිඳීමේ වරදට මේ කුඩා දැරියට දරුණු අපරාධකරුවෙකුට මෙන් සැලකීම යුක්ති සහගත නොවන බව ඇසු දුටුවන් පවා පවසන කරුණක්. පොඩි එවන් පසුබිමක පොලිස් මූලස්ථානය අද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වැනි වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි මෙම වරද පොලිස් ස්ථානය මගින් කිසිසේත්ම සමතයකට පත් කළ නොහැකි වරදක් බවයි. එසේම මෙවැනි වරදක් පොලිස් ස්ථානය මගින් ඍජුවම සමත මණ්ඩලය වෙත යොමු කළ නොහැකි බවත් එසේ කළ යුත්තේ අදාළ බල ප්‍රදේශයේ අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණයේ අභිමතය පරිදි බවත් එම වාර්තාවේ සඳහන්. හොරණ පොලිස් ස්ථානයට වාර්තා වූ සිද්ධියේදී පැමිණිලිකරුවන් විසින් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නේ නම් පමණක් නීතිමය කටයුතු නොකර සිටීමට පොලිසියට අවකාශ ඇති බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යංශ ලේකම් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය අසාධාරණ බවයි. වයස අවුරුදු 18ට අඩුක නැතිකු විසින් දඬුවම් සංග්‍රහයේ සොරකම සම්බන්ධ වරදක් සිදු කර ඒ වරදේ වටිනාකම රුපියල් 5000කට අඩු නම් ඒකේ දරුවාව ඇත්තට සමත මණ්ඩලයට පළමුව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි සමත මණ්ඩලයට ඒකව කැඳවලා ඒ සම්බන්ධව සමතයකට පත් කිරීම තුළ ඇත්තට සමත මණ්ඩලයේ උත්සාහයක් ඇති වෙන්නේ.